මෙදස්සලදී ලංකාවට වෙච්ච දෙවැන්ත පාරිසරික හානියක් එක එක නිරූපිකාවෝ මාංශ වෙළඳු දාලා උස්මතු කරලා ඒක යටපත් කරන්න බලනවා මේ වෙනකොට ඒ අව්‍යාජ එක එක අමුතු රැලි හදනවා මේ 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 සිදුවීම යටපත් කරන්න මේ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව තුල ලංකාවේ පරිසර පද්ධතිය ලංකාවේ සම්පූර්ණ ජීවින්ත වෙච්ච දැඩි පාරිසරික හානිය යටපත් කරන්න මේ වෙනකොට රජය සහ රජයේ සම්බන්ධ අධ්‍යාල පාර්ශවයන් මේක එක එක දිශාවන් වලට යොමු කරනවා ඒකම අපි මේ ළඟදී දැක්ක මේ කණිජ තෙල් එකේ කවුද මහාචාර්යවරයෙක්ද කවුද කියලා කෙනෙක් මේ මුහුදු වෙරළට ගිහිල්ලා අර ප්ලාස්ටික් කැට ටිකක් අතේ තියාගෙන ලොකු දේශනාවක් දෙනවා මේ ලංකාවේ පරිසර පද්ධතියට කිසිම හානියක් වෙලා නැහැ කියලා අනේ මහාචාර්යතුමෝ ඔබතුමා කණිජ තෙල් සංස්ථාව ඉස්සෙල්ලාම අහන්න තියෙන කණිජ තෙල් සංස්ථාව ඔබතුමා මේ වැඩ කරා කිව්ව රැහෙන්න කාලයක් ඔන්න දැන් සපුගස්කන්ද අවට ප්‍රදේශවල වලට ගම් වතුර ඇවිල්ලා තියෙනවා කණිජ තෙල් එකේ තියෙන පිරිපහදු කරලා ඉවත් කරන අර තෙල් වල ඉතුරු ටික අන්න හොෝගාල කැලණියකට එකතු වෙනවා ඔබතුමා මේ මුහුදේ තියෙන මේ ඕක හොයන්න යන කලින් ඔච්චර කාලයක් පඩි අරන් වැඩ කරපු මේ කණිජ තෙල් එකේ ඒ ඒ සිදුවීම දැක්කේ නැද්ද මේ මහාචාර්යවරයෙක් කියලා මේ දැන් අපේ විහිළු සපයන් එපා මොකද විශේෂයෙන්ම මේ මේ අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් මේ ලංකාව මුහුදු සීමාව තුලදී මේක වෙන්නේ සාමාන්‍ය නාවික හැතැම්ම 9හමාරක් 10ක් අතර ප්‍රමාණයකදී ලංකාව මුහුදු සීමාවේ මේ ලංකාව මුහුදු සීමාවේ හොඳම මුහුදු සීමාව තමයි මේ අපි දකින්නේ හයික් අඩුව මාතර ගාල්ල ගල්කිස්ස දෙහිවල එතකොට මෙතනින් මන්නාරමට යනකම්ම මේ තියෙන සම්පූර්ණ තියෙන ලංකාවේ හොඳම මුහුදු සීමාව මේක තමයි නොගැඹුරු මුහුදක තියෙන හොඳම කොරල් පරය තියෙන්නේ මේ ලංකාවේ හික්කඩුව කොරල් පරය ඇතුළුව හොඳම කොරල් පරය ලංකාවේ කැස්බෑ විශේෂ එහෙම නැත්නම් මුල්ලා ඒ ඩොල්ෆින් මාළු විශේෂ මුහුදු ඌරු මාළුවා කියන්නේ මුහුදු ඌරු මාළුවා කියන්නේ මාළු විශේෂ මේ සියල්ලම හොඳට තමන්ගේ ප්‍රජනන පද්ධතිය සිදු කරන්නේ මේ මේ නොගඹුරු මුහුදු සීමාව තුළ මේ මහාචාර්යතුමා නොදන්න ලොකු කාරණාවක් තියෙනවා මොකද මේ මුහුදේ ජීවත් වෙන සතුන්ගෙන් 60%කට වැඩි ප්‍රමාණය 70%කට වැඩි ප්‍රමාණය විශාල ප්‍රමාණය ගොඩබිම ආශ්‍රිතව මේ කොරල් පරයට සහ වැල්ලට වැල්ල කියන සීමාවට එනවා ඔවුන්ගේ ප්‍රජනන කටයුතු කරන්න. එතකොට මේ කොරල් පර නිසා මේ සම්පූර්ණ ආහාර ධාමයක් ගමන් කරවනවා. එතකොට අපි මේ මහාචාර්යතුමාට අමතක වෙලා තියෙනවා මේ මේ කොරල් පරයේ තියෙන මේ මසුන්ගේ ප්‍රජනන ක්‍රියාවලිය බිඳ වැටුනොත් ආහාර ධාමයක එකතනක් බිඳ වැටුනොත් මුළු ආහාර ධාමයේ ඉන්න ඉහළ පුරුක් වලටත් මේක දැඩි ලෙස බලපාන මේ ලංකාව විතරනේ මේක ලෝකෙටම බලපාන විශේෂයෙන්ම කියන්න ඕනේ මේ 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 පොලිතින් සහ ප්ලාස්ටික් කිසිම හානියක් වෙන්නේ නැහැ මේවා ඔක්කොම ගොඩ ගහනවා කියන මාචාර්තුමාට අභියෝග කරලා කියනවා දැන් පෙන්නනම් මරියානා ආගාදේ ගැඹුරු ස්ථානයේ පොලිතින් රැඳිලා තියෙනවා ඒවල ඡායාරූප අපිට පෙන්වන්න පුළුවන් හරිද එතකොට එහෙම කියනකොට මහාචාර්යතුමා කියන මේවා නෑ බය වෙන්න එපා ගොඩ ගහනවා කියලා. එහෙම වෙන්නේ නෑ මහාචාර්යතුමා මේක මහාචාර්යතුමා පොඩ්ඩක් අධ්‍යයනය කරලා බලන්න අන්තර්ජාලය හරි මොකක් හරි දෙයක් ප්‍රයෝගික කරගෙන ලංකාවේ නෙමෙයි ලංකාවේ තමයි මේ වෙනකොට ලෝකෙන් වැඩිම පොලිතින් ප්‍රමාණයක් පිට කරන හතරවෙනි ස්ථානයේ තියෙන රට. එතකොට මේක මුහුදට ගිහිල්ලා මේක ලෝකේ තියෙන තවත් පාරිසරික හානියක් ලොකුවටම බලපාන පොඩි පොලිතින් අංශු ටික මයික්‍රෝ පොලිතින් අංශු බවට පත් වෙනවා. එහෙම පත් වෙලා මේ ටික මාළුන් මේ මාළුන්ගේ ආහාර ධාමය තුල උන්ගේ බඩට යනවා. ඒ විතරක් නෙමෙයි කොරල් පර නිර්මාණය කරන කොරල් භූභාව කියන සත්ත්ව විශේෂ හැම වඳ කරලා දාන මිය යවනවා. එතකොට අපේ රටට අයිති කරන මේ කොරල් පරය ටික ටික විනාශ වෙලා යනවා මේ වගේ ආණ්ඩු වලට මේ වගේ වියත්මක කියාගෙන මේ වගේ පුද්ගලයෝ පත් කරගන්න එපා කියලා ජනාධිපතිතුමාගෙන් අපි ඉල්ලනවා මොකද හොඳම උදාහරණය තමයි දේවානි ජයතිලකට බයිනවන්න රූඩියාසිලනිකා ගහ කපන්න දුන්නේ ඒක නිසා තමයි ගම් වතුරේ යට උනේ කියලා ලංකාවේ එක්තරා මන්ත්‍රීවරයෙක් කොන්න මේ ප්‍රධාන මාධ්‍යකදී මේ කියනවා ඒ විතරක් නෙමෙයි තව ලංකාවේ කෘෂිකර්ම ඇමතිවරයෙක් කියනවා අපි බැක්ටීරියා නැති කාබනික පොහොර එහෙම නැත්නම් කොම්පෝස්ට් පොහොර ලංකාවට ගෙන්නනවා කියලා මේවා දෙන්න පුළුවන් හත වසර ළමයෙකුට දුන්නා මීට වැඩිය හත වසර විද්‍යා පාඩමේ ඉගෙන ගත්ත ළමයෙකුට දුන්නා මීට වැඩිය හොඳකට රට කරනවා ජනාධිපතිතුමනි ඔබතුමාට කියන්නේ මේ රටට විධිමත් මේ පරණ වයින් ටික අලුත් ලේබල් ගහලා දාන්න එපා
මේ පුළුවන් නම් මේක විද්‍යාත්මකව මේ ඇමති මණ්ඩලයක් ආයි පත් කරගන්න අපි කියනවා ජනතාවට මේ මේකට අනිවාර්යෙන් ජනතාවත් වගේ කියන්න ඕනේ මේ වගේ මීහරක් ටිකක් මේ වගේ මීහරක් ටිකක් පාර්ලිමේන්තුවට දේශපාලනයට යවන්න ඔබ මනාප ගැහුව එක ඔබත් වගේ කියන්න ඕනේ මේ ගැන කියලා මේ ඔබ තමුන්නාසෙලාටත් කියනවා අපි සිංහල රාවේ දේශපාලන පක්ෂය වශයෙන් අපි අනිවාර්යෙන්ම උගත් බුද්ධිමත් නෙමෙයි ප්‍රඥාවන්ත ජනතාවක් පාර්ලිමේන්තුවට දේශපාලනයට ගෙන එන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල නිර්මාණය කරනවා කියන ජනතාවට අපි මේ මොහොතේ කියනවා අපිත් එක්ක එකතු වෙන්න ඔබ සියලු දෙනාම තෙරුවන් සරණයි।